ඔයාලට කියලා දෙන්නේ බටර් කේක් කිලෝ එකක් හදාගන්න විදිය. අපි බලමු ඒකට ඕන කරන්නේ මොනවද කියලා. මම මෙතන ගත්ත 100 ග්‍රෑම් 250ක්. මේක පොඩ්ඩක් කැටගතිය නිසා මම බ්ලෙන්ඩර් කරලා ගත්තේ. බටර් රු ග්‍රෑම් 250යි, පාන් පිරි 250යි, බිත්තරත් 250යි. මෙතන බිත්තර කිරි 4ක් තියෙනවා. කිරි පිටි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි ගන්න ඕනේ මේ සැඳි 4ක්. මෙතන වැනිලා තියෙන තේ හැඳි 2ක් ගන්නවා. බේකින් පවුඩර් තේ හැඳි 2යි. මම මුලින්ම කරන්නේ මේ පාන් පිටි එකට බේකින් පවුඩර් තේ හැඳි 2 එකතු කරලා හලා ගන්නවා. දෙසරයක් හලා ගන්න. බටර් කේක් බාජනය දාන්න. සීනි ටිකක් එකතු කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගෙන ඔයාලට බීටර් එකක් නැත්තම් මේක ලී හැන්දකින් හොඳට මේ විදිහට බීට් කරගන්න පුළුවන්. මම බීටරේ ස්පීඩ් එක එකට දාලා මේක බීට් කරගන්නවා. පහක් මේ විදිහට බීට් කරගත්තා. දැන් බිත්තර එකින් එක එකතු කරන්න ඕන. මම බිත්තර එකත් එකතු කරනවා. බිත්තරයක් දාලා විනාඩියක් විතර මේක බීට් කරගන්න. මුලින් බිත්තර එකතු කර විදිහටම බිත්තර ගෙඩි ඉතුරු තුනත් ඒ විදිහටම එකතු කරගත්තා. දැන් මේක බීට් කරගෙන ඉවරයි. දැන් මේක හොඳට සොෆ්ට් බීට් එකක් විදිහට තියෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ පිටි ටික කලවම් කරන්න. ඊට ඉස්සෙල්ලා අපි දැන් අවන් එක මේ රත් වෙන්න තියාගමු. මම විනාඩි 10කට තියෙනවා. මෙතන මේ ෆන්ක්ෂන් එකේ මෙහෙම මෙතන යටට ගන්න ඕනේ. උඩයි යටයි දෙකම රත් වෙන්න. උෂ්ණත්වය 150ට මම තියන්නේ. මගේ අවන් එක ලීටර් 31ක්. මේ පොඩක් කේක් එක බේක් වෙන වෙලාව වෙනස් වෙන අවන් එකේ නවන් එකට. ඒ නිසා මගේ එක මම තිබ්බේ 150ට. මේ විනාඩි 40ක් තියෙනවා. කරෙක්ට් කරන වැනිලා තේ හැඳි දෙක. පිටි ටිකෙන් ටික එකතු කරන්න ඕනේ. මම මුලින්ම කොටසක් එකතු කරනවා. දැන් ඒක හොඳට මේ විදිහට පෙරලා ගන්න ඕන. පිටි ටිකත් එකතු කරා. අපි දෙකකට ඊට පස්සේ කිරිමේ සැඳි 4ක් එකතු කරගන්නවා. මම දැන් මේ කලවම් කරගත්තා. මේ ඔයාලට පේනවනේ පිටි ගතිය නෑ. පිටි අර ගුලි වගේ හිටින් නැති වෙන්න හොඳට කලවම් කරගන්න ඕන. දැන් ඊපස් අපි තැටිය මේ විදිහට බටර් ගාලා ලෑස්ති කරගන්න. 8යි 8 ප්‍රමාණය තැටියට තමයි අපි මේ කේක් එක දාන්න ඕන.
දැන් තැටියට දාගෙන ඉවරයි. මේ විදිහට මේකේ දැන් වාතු බුබුලු තියෙන්න පුළුවන් විදිහට මේ විදිහට දෙතුන් අතාව ටැප් කරගන්න. මේක දැන් රත් වෙලා තියෙන්නේ. මම විනාඩි 40කට තියනවා. කේක් එක බේක් වෙලා තියෙන්නේ. මේ හොඳට බේක් වෙලා තියෙන්නේ. අපි දැන් කෑල්ලක් කපලා බලමු කොහොමද කියලා. මේ විදිහට කෑල්ලක් කපලා බලමු. බලන්නක මං හදපු කේක් එක හොඳට සොෆ්ට් ගතිය තියෙනවා. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලට සුබ දවසක්.